அடுத்த முக்கியமான விடயம், இந்த முஸ்லீம் அரசியல் தலைவர்கள் திமிர் எடுக்கணும், அதுக்காக தான் இந்த கட்சியை தொடக்கணும். අද නැගෙනහිර පළාත පාලනය වෙන්නේ මුස්ලිම් දේශපාලනඥයින් විසින්. ඔවුන් බලන්නේ ඒ අය විදිහට අරන් යන්න විතරයි. ගෙවුණු මේ කාලය තුළ 4000ට වැඩි මුස්ලිම් තරුණ තරුණියන්ට රැකියා ලැබුණා. නමුත් දෙමළු උපාධිධාරීන් මාස 7ක් උද්ඝෝෂණය කළා. ඒ ගැන කවුරුත් බැලුවේ නැහැ. අන්න ඒ නිසයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ චන්දබලට ගිහින් ඡන්දය ලබා දෙන්න කියලා. අපිට වත්මන් ආණ්ඩුවට කඩ යන්න අවශ්‍ය නැහැ. අපිට දීප වචනේ ඉටු කරපු නායකයෙක් ඉන්නවා. ඔහු නෙළුම් පොහොට්ටු ලකුණෙන් ජය තහවුරු කරයි. එදා මටයි ඇරයුම් කළේ නැගෙනහිර මහයමතිකමට. නමුත් මම පිල්ලෑන්ටේක ලබා දුන්නේ නැගෙනහිර සංවර්ධනය කරන්න ඕන නිසා. පිල්ලෑන්ට මම කිව්වා මහමෙතෙවරණයට ඉදිරිපත් වෙන්න එපා කියලා. ඒක අහන්නේ නැතුව ඡන්දය ඉල්ලලා පෙරදිලා දැන් ඇතුළේ ඉන්නවා. මුස්ලිම් අයට බලය දීලා. அவன் காய்ச்சலி கொடுத்தோடே இவர்கள் அவருக்கு நலன் தான் ஆட்சியை கொடுத்தோம். முதலமைச்சர் தான் ரெண்டாம் கொண்டு இந்த பிள்ளையா நம்மளால முதலமைச்சர் வாய்க்கிறது நான் தான். Netnews.lk